ශ්‍රී ගණදෙවි ඔබ වෙත ගෙනෙන්නේ ඔලිව් සාමී පැණිසාරය සහිත නව ලයිෆ් බෝයි සමේ ආසාදන ඇති කරන විෂ බීජ එක්ක සටන් කර සම නිරෝගීව තබයි. ගණදෙවි බලන්න අර බෙලි වෘක්ෂයක් මෑණියනි, දුටුවදේ බෙරිඵල. ඔබ ඒවට ප්‍රියයි නොවෙද? මා දැම්ම කටුව අනේ පොතහම හිඳින්න. बालक ने माता के लिए प्रेम वश कठिनाई पूर्ण श्रम किए ऐसे मेन मेरी पाल मैनिया नी ප්‍රභු අප අපසු මහදේව කැටුවමයි පැමිණෙන්නේ. එසේයි එසේයි. මහදේව ඔහුගේ උදරේ රැඳී සිටින තෙක් ගජාසුර යුද්ධයෙන් කිසිවෙකුටත් පරාජය කළ නොහැකි. එනිසා ඔහු සමග යුද්ධ කිරීමෙන් කිසිදු ලාභයක් නැහැ. ලාභ හානි පිළිබඳව විචාරණා නොවේ මා ප්‍රභු. කෙසේ වුවත් මේ දැම්මෙහි ගොස් එම ගජාසුර සමග යුද්ධ කර අපගේ මහදේවයන් මුක්ත කරගන්නවා. විෂ්ණු දෙවියන් පැවසූ දේ ඔබට ඇසුනේ නැතිද නන්දි? දැන් ගජාසුරව කිසිවෙකුටත් පරාජය කළ නොහැකි. එම මහා අසුරයා සමග යුද්ධ කරනවා හැර වෙනත් උපායක් තිබේද? ඔහුගේ සභාවට ගොස් ඔහු අභිමුව නෘත්‍යයේ යෙදෙන්නද? නැතිනම් ඔහු වෙතින් අයදින්නද? දයාපා අපගේ මහදේවයන් ඔබගේ උදරයෙන් මුක්ත කරලන්න කියා. ප්‍රභු, ඔබම පවසන්න ප්‍රභු. කුමක්ද කරනුයේ? නෘත්‍ය නෘත්‍ය කිරීමයි කළ යුත්තේ. නොවෙහි අධිපති නොවෙයි නුඹ ගජාසුර. බලයෙන් නොවෙයි, සට කපට කමුණුයි නුඹ පරාජය කළේ අප දේවතාවුන්ව. එසේද? කටෝර තපසක් සට කපටකමක් වූයේ කවදා ඉඳන්ද සූර්යදෙවි? තපස් රැක්කම කටෝර තපසක්. අනෙක ඉදින් මාගේ කුමන දොසක්ද? එම දෙවියන් කිසිවක් නොසිතා නොවිචාරා ඕනෑම භක්තිකයෙකු හට ඕනෑම වරදානයක් ලබා දෙනවා නම්. ගජාසුර නැවතුණු! නවත්වාගනු! තවත් නුඹලාගේ විලාප ඇසීමට මාහට උමනා නෑ දේවතාවුනි! මේ අපාසුරයන්ගේ ප්‍රීතිවන මොහොතයි. අපට ප්‍රීතිමත් වීමට සියල්ල සූදානම් කරන්න. අධර්මයේ ආනන්දය අධික සමයක් ශේෂව පවතින්නේ නැහැ ගජාසුර. නුඹගේ උත්සවයේ ආනන්දයේ හිමයි නුඹ අවසන් වන උපාය සැඟව තිබෙන්නේත්. ශ්‍රී හරි විෂ්ණු ශීක්‍රයෙන් මා ස්වාමි අලි කැටුව පැමිණේවි කිය අපේක්ෂා කරනවා. සැබෑ වෙනසක් සිදුව ඇති බව පෙනෙනවා. එසේ? ඔහුගේ තේජසින් දිදුලනෝ නුඹ. අප මේ දකින නුඹේ සතුරු නුඹ අනිත් මිතුරියන් සමගත් බෙදාගත යුතුයි. එසේ? අප සැමට ආරාධනා කළ යුතුයි. එසේ? එය බොහොම යහපත් වනු ඇති. සියල් දේවියන් පැමිණ මාගේ පුත්‍රයාට ආශිර්වාද කරාවි. බොහෝ විශාල උත්සවයක් පවත්වමු. කෙතර සතුටක් වේවිද? අප දැන් සියල්ල සූදානම් කළේ කුමන පරිසර කුමන රංජන තපසකස කුමන සැරසිලි කියන්නේ මදක් හිඳින්න. සියල්ලට පෙර දේවතාවියන්ට ආරාධනා පතක් යැවිය යුතුයි.
ආශිර්වාදයක් දේවි. ඔවුන්ගේ අපූර්ව ශක්තියෙන් තිලිනත් ලබා දේවි. මාගේ පුත්‍රයා මත නපුරු දෘෂ්ටි හෙලීමට කිසිවෙකුටත් සවියක් නැහැ. ශනිදේව විනාශකාරී ඔබගේ දෘෂ්ටිය විශාල පර්වතයනුත් දුහුවිලි බවට පත් කරනවය. මහා විශාල ගල්කුළු බිඳිනු හැකියේට කිසිවෙකු දෙස බැලුවහොත් දුර්භාග්‍ය උදා වී ඔහුගේ සියල්ල විනාශ කර දමනවය. කුමක්ද ඔබ මේ සිදු කළේ? එය හුදු දර්පණයක්නේ. එය ඔබගේ දෘෂ්ටියෙන් අපුරු බව කෙසේ නම් දරාගන්නද? දේවි මා ඔහොම ඉඳින්න අතර දමන්න. අනෙක ඉදින් මගේ සැරසිලි සියල්ල පූර්ණය වී අවසන්. මා දේවි පාර්වතීගේ භවනට යනවා එම දිව්‍යමය බාලකයා දැක ගැන්මට. දිව්‍යමය බාලකයා? කවුරුන්ද? දේවි පාර්වතීගේ පුත්‍රයා. වෙනත් කවුරුන්ද? සියල් දේවීන් එහි පැමිණෙනවා. ඔහුගේ දිව්‍යමය බවයි රූපයයි පිළිබඳ සැවොම කතිකා කරනවා. සැවොම කතිකා කරනවද? ඉදින් කිසිවෙකුත් මට කුමක්වත් නොපැවසුවේ මන්ද? මා කුමන ලෙසකින්දේ දිව්‍යමය බාලකයා දැකීම මග හැර සිටිනේ? දේවි මටත් එම බාලකයා දැකීමට උවමනයි. නැහැ, කිසිසේත්ම නැහැ. එවන් විචාරයක්වත් ඔබේ මනසට නොගන්න. ඔබට ඔබගේ ශාපය පිළිබඳ ස්මරණය කර දිය යුතුද? ඕම් ශ්‍රී විෂ්ණවේ නමහ. 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 ස්වාමි ශනිදේව. ඕම් ශ්‍රී විෂ්ණවේ නමහ. ඕම් ශ්‍රී විෂ්ණවේ නමහ. ඕම් ශ්‍රී විෂ්ණවේ නමහ. ඕම් ශ්‍රී විෂ්ණවේ නමහ. මා ඔබගේ පතිනියයි ශනිදේව. ඔබේ දෘෂ්ටි කිසිදා මා මත නොහෙළන්නේ මන්ද? ඕම් ශ්‍රී විෂ්ණවේ නමහ. කෙතරම් සමයක පටන් ඔබ ඔබගේ ධ්‍යානයේ নিমগ্নද? ඔබගේ පතිනිය වූ මා තවමත් ප්‍රතික්ෂාවෙන සිටිනුයේ. ඔබ දැන් පැමිණේවි. මා දෙස බලාවි. මා සමග මදක් සමය ගත කරාවි කියා. ඕම් ශ්‍රී විෂ්ණවේ නමහ. ඔබගේ පතිනියයි මා. සෝභා සෞන්දර්යය නනුණයි. එසේ වුවත් ඔබට වගක්වත් නැතිද? මට මෙතරම් අවමානයක්? මා නොදැක්කාසේ ඔබ සැමදා ධානයේම নিমগ্নයි. හොඳයි එසේ නම්, මට ඔබ සැලකූ අයුරු නිසා මා ඔබට ශාප කරනවා. මා හැර අනෙකෙකු මත ඔබගේ දෘෂ්ටිය පතිත වේද? දුර්භාග්‍යයේ විපතේ ගිලි ඔහුගේ දිව්‍ය විනාශ වී යා යුතුය.
ස්වාමි ශනිදේව. එවන් කුමක්වත් නොකරන්න දේවී පාර්වතිගේ පුත්‍රයාට ගැහැටක් සිදුවිය හැකි ආකාරයේ ඔබගේ දෘෂ්ටිය නොහොව දුරස් කර තබන්න. එසේ කරනන් දේවි. දැන්වත් අපට පෙන්වන්න. කොයිබද සැඟවූයේ ඔබ ඔබේ පුතුන්? මා කොයිබවත් සැඟවූයේ නැහැ. කොයිබද ඔහු? දැන්වත් අපට ඔහු පෙන්වන්න දේවී පාර්වතී. මෑණියනි, ඔබගේ පුත්‍රයා මාගේ කල්පනයටත් අධිකින් සුන්දරයි. කෙතරම් මන මෝහනීය සිනාවක්ද! එයින් සිව් දෙසටම කිරණ විහිදුවනවා වාගේ. මොහුගේ දෙනෙත් නම් ඔබගේ වගේමයි දේවි පාර්වතී. නැහැ, මට නම් හැඟෙන්නේ නේත්‍ර පියාණන්ගේ වාගේ. නමුදු සෞම්‍ය බවත් ලෙත් පිනවන සිනහවත් ඔබගේ වාගේමයි දේවි පාර්වතී. නමුදු මට නම් හැඟෙනුවේ මොහු තම මාතා දේවි පාර්වතීගේම ප්‍රතිරූපයක්. සංසුන් වන්න සැම. මෙතරම් වර්ණනා නොකරන්න මොහුව. නැතිනම් වර්ණනාව නිසා කිසිවෙකුගේ නපුරු දෘෂ්ටියක් පතිත විය හැකිනේ. භාග්‍ය සමග නැහැ මාගේ බැඳීම. එනිසයි කරනුයේ කාර්යන් රැසක්. ජගතේ යහපතයි පතනුයේ. එනිසයි මේ කාර්යයත් මා සිදු කරනුයේ. සියල්ල විනාශ කරනුයේ ශනිදේවගේ නපුරු දෘෂ්ටියයි. එය දැන් එම බාලකයා මතට පතිත වීමට සැලැස්විය යුතුමයි. නාරායන නාරායන. නැහැ 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 ශනිදේව, නාරද මතත් ඔබේ දෘෂ්ටිය? මේ කින මනර්ථයක්ද සිදුකරණය ප්‍රභු? ඌමනාම නම් ඔබට බැලීමට කුමටද බලනුයේ මා දෙස? අන්න දිවිනී අපූරු බාලකයෙක් සිටිනවා එදෙස. එදෙස අපූරු බාලකයා? කවුරුන් දේ දේවර්ෂි? නැති දුපට පැවසුවේ කිසිවෙකුත්. එය නම් නොවේ යහපත්. නාරායන් නාරායන්. සෞභාග්‍ය නිසා පැමිණි මග කෛලාශය හමු වූවා. ඉන් මාතා පාර්වතීගේ අපූරු පුත්‍රයාගේ දර්ශනය ප්‍රාප්ත වූවා. ආහා, මන මෝහනීයයි, අනූපමයි. ඔහුගේ දිව්‍යමය බව වැනුමට නොවේ මා සතෝ පදේ පමණකට. නෙත් වශීකරණ ඔහුගේ දෙනෙත්, මන වශීකරණ හසරැලි, කන්කලු කරවන ධ්වනිය සුන්දරයි. සුන්දර බව වැනුමට නොවේ සුන්දර පදවැල් මේ ලොවේ. නමුදු කිමෙක්ද දේවර්ෂි? ඔබ කුමක්ද සිතමින් සිටින්නේ? නාරදට විචාරගන නොහැකි. එම බාලකයා අධිකයෙන් කවුරුන් විලසද කියා? මහා දේව විලසද?
මාතා පාර්වතී විලසද නැතිනම් දෙදෙනාම විලසද? ප්‍රභු, කුමක් ඒ පිළිබඳ ඔබේ විචාරය? නාරදටේ පැනට කමා කරන්න දැකවත් නැහැනේ බාලකයා තවමත් ඔබ. සමස්ත දෙව්ලොවම බොහෝ සතුටට පත්වනවා ඔහු දැක. හුදෙක් ඔබ පමණයි ශේෂ වූයේ ඔහු නොදැක. නාරායන් 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 නාරායන්. ශනිදේව, එක යෝජනාවක් කරන්නද? ඔබත් එහි ගොස්සෙම බාලකයා නොබලන්නේ මන්ද? මේ කුමක්ද පවසුනේ දේවර්ෂි? මා මාගේ නපුරු බැල්ම කැටුව කෛලාශයට යන්නද? නෑ. අධික සමයක් තෙක් ඔහුව බැලීමට කවුරුන්ද ඔබට කරුණුයේ යෝජනා? ක්ෂණයකට ඔහුව දැක බලා ගන්න විලස නාරද පවසනා. ඔහුව දුටු මති නිවත හෙලා ගන්න ඔබගේ දෘෂ්ටිය. එහෙන් කෙසේ නම් කරකැවෙන්නද මේ විශ්වය? එසේ එය උචිත වනු ඇත. ඒ බාලකයාව සුළු මොහොතකට දැක බලාගෙන මාමාගේ දෘෂ්ටි ඉවත හෙළනවා. කපුටා, මාගේ වාහනය වහා මෙහි උපස්ථිත වනු. වහා වේගේ නිගල මා කෛලාශයට කැටු යනු. මා දේවී පාර්වතීගේ දිව්‍යමය පුතුන් මොහොතකට හෝ දැක්ගැනීමේ ආශාවෙන් ව්‍යාකූලයි. ශනිදේවගේ පතනිය පවසන දේ උචිතයි. මාගේ පුත්‍රයා මත කිසිවෙකුගේවත් නපුරු දෘෂ්ටියක් වැටිය යුතු නැහැ. මේ දේවතාවියන් නුඹට කරන ආශිර්වාදයන් නිසා කිසිවෙකුටත් නුඹට කිසිදු අහිතක් කළ නොහැකි වේවි. මෙන්න මේ කළු තිලකේ නිසා මගේ පුතු නපුරු දෘෂ්ටියෙන් සුරක්ෂිත වුණා. ඇතැම් විට මා නිස්කාරණේ වදවනවා ඇත්තේ මාගේ ස්වාමි මෙහි පැමිණ මේ බාලකයා දැකීමේ වරද කිසිද නොකරාවි. දේවි පාර්වති, හුදෙක් ඔබම පමණක් ඔබේ පුත්‍රය මත සෙනෙහස පානවද? අපටත් ඔහුට සෙනෙහසත් ආශිර්වාදයක් දීමට අනුමැතිය දෙන්න. පැමිණෙලු පුත, පැමිණෙලු. මා නුඹගේ දෙවිය ධන ධාන්‍යෙන් සම්පන්න කරලන්නම්. සර්වඥේ සර්ව වරදේ සර්ව දුෂ්ට භයංකරී සර්ව දුක් හරේ හරේ මහාලක්ෂ්මී නමෝස්තුතේ. දුටුවද නුඹ පුත? පැමිණෙනු මා සමීපයට. මාගේ මෑණියන්ගේ තුරුලෙහි ඇගේ සෙනෙහස නම් සෞභාග්‍ය හිමිවනවා මාහට. කුමට දීදීම් මට දන දාන්නට කෑදරකමක්. භාග්‍යවන්තයි දේවි පාර්වතී, අපූරු යෑගේ පුත්‍රයා, ඔහුට කිසිදු තෘෂ්ණාවක් නැහැ. මා තුළේ බාලකයා දැකීමේ තෘෂ්ණාව අධික වනවා. එසේනම් මා කරා පැමිණෙනු. මා නුඹට විශ්වයේ සමස්ත දැනුම ලබා දෙන්නම්. පැමිණෙනු. දැනුම මගේ මෑණියන් මට ලබා දේවි. ඉතින් කුමටද මට වෙනත් දැනුමක් වමනා කරන්නේ? මොහුට මොහුගේ මෑණියනුයි ශ්‍රේෂ්ඨතම ඇතුළුතුමියා. එනිසා ඔහුට අනිකුන්ගේ දැනුමෙන් පළක් නැහැ. මෙවන් අපූරු බාලකයෙක් මත ශීඝ්‍රයෙන් නපුරු බැල්ම වැටෙනු හැකි. අපූරු බාලකය මා පැමිණෙනවා මොහොතකට හෝ නුඹව දැක ගැනීමට. මා දේවරාජ ඉන්ද්‍රගේ පතිනියයි පුත. සචි, මා කරා පැමිණෙනු. මා අනුභව නොවේ සුන්දරම බාලකයා බවට පත් කරන්නම්. මගේ මෑණියන්ට නම් මා සැමගින්ම සුන්දරම බාලකයයි.
ඉදින් කුමටද මට තවත් සුන්දරවීමේ ඕමනාවක්. රූපය සුන්දර බව තරම්ම පවසනදීත් මදුරයි. භාග්‍යයක් මෙවන් දරුවෙකු ලැබීම මොහුගේ සියල්ල ශුභ විය යුතුයි. අශුභ බව කිසිදා සමීප නොවිය යුතුයි. සැවුමතක සතුටුන නුඹේ රූපය මානතක සිටින්නේ කුමටද? පුත, මා මාගේ ස්වාමි සමීපයට කැටු යන්නද නුඹ? නුඹට පෙනේද? ආස්කෙබේ හිඳිනුවේ මාගේ ස්වාමි චන්ද්‍රදේවි. ඔහු මතට ගියහොත් නුඹට සමස්ත ලෝකෙම දැකගන හැකි වේවි. මගේ මුළු ලෝකෙම මෑණියන් නිසා මට වෙනත් ලෝක බැලීමට උවමනා කුමකටද? තමන්ගේ මෑණියන් කෙරෙහි අපූර්ව සෙනෙහසක් විශ්වාසයක් තිබෙනෝ මේ බාලකයට. මේ මෑණියන්ටත් පුතුන්ටත් කිසිවෙකුගේ අපූර්ව දෘෂ්ටියක් නොවැටිය යුතුයි. නුඹ දුටු මතින් මා මගේ බැල්ම ඉවත හෙලා ගන්නවා. එවිට මාගේ නපුරු බැල්මෙන් නුඹට අහිතක් නොවේවි. මා සමීපයට පැමිණෙනු පුත, මා නුඹට ආශිර්වාද සිදු කරන්නම්. කිසිදු අයෙකුගේ නපුරු දෘෂ්ටියෙන් නුඹට බලපෑමක් නොවීමට. ආශිර්වාදයට ප්‍රශංසා වේවා. නමුත් මා මත කිසිවෙකුගේ නපුරු දෘෂ්ටිය වැටෙනුයේ කෙසේද? එක් මොහොතකට හෝ දැක ගැනීමට උවමනායි දිව්‍ය බාලකයව. මන්ද මගේ මෑණියන් සදාම ආරක්ෂා කරනවනි. මාත් සැමදා ඇය සමගම සිටිනවා. එසේම ඇයවත් ආරක්ෂා කරනවා. සත්‍යයක් කියපුද? මා සදාන බෝ මාගේ ඡායාවයට සුරක්ෂිතව තබා ගන්නවා. සත්‍ය පැවසුවේ කෙතරම් මනෝරම්‍ය රූපයක්ද තිබුණේ මේ බාලකයාට. ශ්‍රී ගණදෙවි ඔබ වෙත ගෙනාවේ ඔලිව් සහ මේ පරිසරය සහිත නව ලයිෆ් බොයි. සමේ ආසාදනය ඇති කරන විශ්ව බීච් එක සටන් කර සම නිරෝගීව තබයි.